told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too long, it hurts to watch your blue eyes fade to gray as you fade away, as you fade away. Yeah, I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Hi everyone, welcome back to Makka Moments with Fuzzy. ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අදත් ගොඩක් interesting vlog එකකින් තමයි ඔයාල හැමෝම හමුවට මම ආවේ. මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් අපේ channel එක subscribe කරලා ඔයාලගේ support එක අපේ channel එකට දිගටම දෙන්න අමතක කරන්න එපා. මේ vlog එකකින් ගෙනාවේ අපි weekend එකේ outing ගියපු video clips ටික. ඉතින් husband ගේ යාළුවෝ family හැමෝම එකතු වෙලා suddenly plan කරා එදා outing යමු කියලා. ඉතින් මේ යන ගමන් ඉන්නේ මම යන්න ආසම place එකකට තමයි මේ යන ගමන් ඉන්නේ. මම beach side වලට ගොඩාක් කැමති. My most favorite place. එහෙ බැස්ස ගමනේ ඇහෙන sound එකට ඒ වගේම ඒ හුලඟට මම මාරම ආසයි. ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලි අවුට් ඉන්න ඉතින් ප්ලෑන් කරන එකම තැන බීච් නැත්නම් පාක්. මේ තැන් දෙක තමයි ඉතින් අවුට් ඉන් වලට අපි චූස් කරන්නේ. ඉතින් එදා චූස් කරලා තිබ්බේ බීච් එක. එදා ප්ලෑන් එක වෙලා තිබ්බේ ගිහිල්ලා එහෙ ඩිනර් එක ඇරේන්ජ් කරලා තිබ්බා. ඉතින් එහෙ කාලා ටිකක් වෙලා ඉතින් ටයිම් ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ යන්න ප්ලෑන් කරේ වෙන බීච් එකකට. ඉතින් මේ බීච් එකේ නාන්න දෙන්නේ නැහැ. වෙන බීච් එකකට තමයි ගියේ. බෝල්ස්ල ඔක්කොම කතා වුණා ඒගලන්ට නාන්න ඕනේ කියලා බීච් එකේ. ඒක නිසා වෙන බීච් එකකට ගියා නාන්න. ඉතින් එහෙ අපි සන්රයිස් එකත් බැලුවා. මම සන්රයිස් එක බලන්න ඒ වගේම සන්සෙට් එක බලන්න මාරම මාර කැමති කෙනෙක්. ඉතින් ඒ ෆීලිං එකම වෙනයි. මේ vlog එකෙන් ඔයගලන්ට අපේ අයිදින් බබාවත් බලා ගන්න පුළුවන්. අපේ යානි බබාගේ ෆ්‍රෙන්ඩ් අයිදින් බබාවත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවනේ එයාගේ පොඩි පොඩි නෝටි වැඩත් ඔයගලන්ට මේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යානි බබා අයිදින් බබා එකතු වුණා නම් ආසයි බලාගෙන ඉන්න දෙන්නවම. පිරිමි කට්ටිය හැමෝම එකතු වෙලා දැන් ගෙනාපු කෑම ටික බෙදාගෙන ඉන්නවා. එදා ඇවිල්ලා ඩිනර් එකට ඇරේන්ජ් කරලා තිබ්බේ චිකන් ෆ්‍රයි කරලා තිබ්බා. ඒ වගේම මටන් තිබ්බා. ඒ වගේම පරිප්පු තිබ්බා. රොටි තිබ්බා. ඉතින් සඩන්ලි තමයි එදා ප්ලෑන් කරලා ගියේ. ඒක නිසා ඇරේන්ජ් කරන්නත් ලොකුවට ඒගලන්ට ටයිම් ලැබුණා. ඉතින් යාළුවෙගේ ෆැමිලි කට්ටිය තමයි මේ ටිකත් ඇරේන්ජ් කරලා තිබ්බේ. දැන් අපිත් ඉතින් එකතු වෙලා කන්න කියලා හදන්නේ. මම කලින් කිව්වා වගේ සඩන්ලි තමයි ප්ලෑන් කරේ යන්න. ඉතින් එදා මම ඩිනර් එකටත් උයල ඉවරයි නූඩ්ල්ස්. ඊට පස්සේ ඒකත් අරගෙන අපි ගියා. බීච් එකට සමහර අය නිදහස හොයාගෙන යනවා. ඉතින් මමත් මගේ පවුලත් එක්ක අද නිදහසේ බීච් එකට ආවා. ඉතින් ගොඩාක් හැපි යානි බබාට. ඉතින් එතන තියෙන ප්ලේ ඒරියා එකක් ගිහිල්ලා එයාව සෙල්ලම් කරන්න තියන්නයි හදන්නේ. ඉතින් ගොඩාක් මයින්ඩ් එකට රිලැක්ස් එකට තිබ්බා මේ හුළඟ වදිනකොට සද්දය ඇහෙනකොට. ඉතින් මාරම මාර නිදහසක්. මේ වගේ පුංචි පුංචි දේවල් වලිනුත් මම සතුටු වෙන කෙනෙක්. බීච් එකේ රැල්ල ඇහෙනකොට මියුසික් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ මියුසික් එකත් එක්කම අපි ඇවිදගෙන යනකොට මාරම මාර ෆීලිං එකක්. අනිවාර්යයෙන්ම ඔයාලත් ට්‍රයි කරලා බලන්න. I would never be fine. I strive just to say I'm alright. And for the first time in a long time. බීච් එකට ජිද්දවල. ඉතින් මේ බීච් එකට පැය එකහමාරක් වගේ ට්‍රැවල් කරන්න ඕනේ ජිද්දා ඉඳලා. ක්ලයිමට් එක නම් කියලා වැඩක් නැහැ. මාරම මාර කූල්. ඒ වගේම මාර කාම්. එහෙ ගොඩාක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. බෝටින් තියෙනවා. ඒ වගේ මාළු අල්ලන්න පුළුවන්. බාබකියු දාන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක එකතු වෙලා නැත්නම් ෆැමිලි කට්ටියත් එක්ක එකතු වෙලා. ඒ වගේම නාන්න පුළුවන්. අශ්වයෝ ඉන්නවා. අශ්වයෝ පදින්න පුළුවන්. ඒ වගේම පොඩි ළමයට ලොකු ඇක්ටිවිටි ඒරියා එකක් තියෙනවා.
ඉතින් ළමයිටත් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් එහෙ ගියානම්. ඉතින් ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ඔයාලගේ පවුලේ කට්ටියත් එක්ක ජිද්දාවට ඉන්නවනම් ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න මාරකාමින් ප්ලේස් එකක්. ඒ වගේම කියන්න බැරි වුණ දෙයක් සයික්ලිනුත් තියෙනවා. ප්ලේන්ටි හදන්න ඉතින් ගෙනිච්ච ස්ටව් එක ඔක්කොම අපි ගෙනිච්ච හෙට. ඉතින් පිරිමි කට්ටිය හැමෝම එකතු වෙලා තමයි ඒ වැඩේ කරන්නේ. ඩිප කොච්චර ඔන් කරත් ඕෆ් වීගෙන තමයි තිබ්බේ හුළඟට. ඉතින් හරි හුළඟ අපි ගියපු දවසේ ඉතින් හරි අමාරුවෙන් තමයි පිරිමි හැමෝම එකතු වෙලා ඒක කවර් කරා. ඩිප කවර් කරලා තමයි අන්තිමට ප්ලේන්ටිය හදාගත්තේ. And every day, the past is where it stays. Way back a year ago. පිරිමි කට්ටිය ඉතින් එයාලා සෙල්ලම් කරාගෙන හිටියා. ඒ වගේම බීච් එකේ ගිහිල්ලා නෑවා. ගොඩක් එන්ජොයි කරාගෙන හිටියා. ඔන්න අයිදින් බබා සෙල්ලම් කරනවා. අපේ යානි බබා ටිකකින් එයාගේ තාත්තගේ අතේම නිදි. ඊට පස්සේ මම ගිහිල්ලා යානි බබාව ගත්තා. As they were a year ago. මගේ වැඩේම කොහෙ ගියත් ගියපු මෙමරිස් එකතු කරන එක තමයි. ඔන්න මමත් ෆොටෝස් අරගෙන ඉන්නවා. මගේ ආසම වෙලාව ආවා. ඉතින් සන්රයිස් වෙන වෙලාව. ඉතින් ගොඩාක් ලස්සනයි. දුවගෙන ගිහිල්ලා ඒක දිහා බලාගෙන හිටිය මාර මයින්ඩ් රිලැක්ස් ඉන එක. සන්රයිස් වීගෙන තියෙනකොට ඒක දිහා බලනකොට ඔයාලට මොන වගේ දේවල්ද දැනෙන්නේ? මට දැනෙනදේ ඔයාලට කියන්නම්. ඔයාලගේ වටිනාකම හරියට අඳුරගන්න, ඔයාගේ දක්ෂතා, ඔයාලගේ හැකියාවන් වර්ධනය කරගන්න, ඔයාලව තව ලස්සන කරගන්න උත්සාහ කරන්න, අවංක කෙනෙක් වෙන්න, සත්‍යවාදී වෙන්න, තව කෙනෙක් එක්ක ඔයාව සංසන්දනේ නොකර ඉන්න, කවදාවත් ඒ දේ කරන්න එපා, ඔයාලගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔයා වෙනුවෙන්ම ගත කරන්න, ඔයාගේ වටිනාකම් වඳුරගෙන ඔයා වෙනස්ම කෙනෙක් වෙන්න උත්සාහ කරන්න, ඔයාව රිද්දන අපහසුතාවයක් වෙන මිනිසුන්ගෙන් ඒ වගේම දේවල් වලින් ඈත් වෙන්න, කාගෙන්වත් කිසිවක් බලාපොරොත්තු නොවී ඔයාගේ ජීවිතේ මුල් තැන ඔයාට දෙන්න. මම කියපු දේවල් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඔයාලටම ඔයාලව ගොඩක් වටින කෙනෙක් වේවි. ඉතින් අපේ යානිය බබත් හොඳටම නිදි. මම මේ ඉර එළියේ සුන්දරත්වයේ බලාගෙන ප්ලේන්ටි එකක් බීගෙන ඉන්නවා. ඉතින් ගොඩාක් ලස්සන එදා දවසම මාරම මාර ලස්සනට තිබ්බේ. ඉතින් ටිකකින් අපි ඊළඟ බීච් එකට යන්න කියලා හදන්නේ. ඉතින් එතනම තමයි තියෙන්නේ අනිත් බීච් එකත්, නාන්ඩ ඇලවුට් කරන බීච් එක. ඉතින් එහෙට තමයි අපි යන්න කියලා හදන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි. මං කලින් කිව්වා බෝටින් තියෙනවා, ඒ වගේම මාළු අල්ලන තැන. ඉතින් ගොඩාක් ලස්සනයි. දිගටම බලාගෙන ගියා. ගොඩාක් ෆැමිලි පිටින් ඇවිල්ලා හිටියා. ඉතින් එන්ජොයි කරන්නේ වීකෙන් නිසා. හරි රශ්නස් එකක් තිබෙදා මේ බීච් එකෙත්. අනිවාර්යයෙන්ම මස්ට් යන්න ඕනේ ප්ලේස් එකක් තමයි මේ ප්ලේස් එක. ඉතින් ජිද්දාවට ඉන්න කට්ටිය මිස් කරන්නේ නැතුව ඔයාලගේ ෆැමිලි කට්ටියත් එක්ක, එහෙමත් නැත්නම් ෆ්‍රෙන්ඩ්ස් කට්ටියත් එක්ක මේ ප්ලේස් එකට යන්න අමතක කරන්න එපා. ඔයගලන්ට ලස්සන ප්ලේසස් එකක් බලාගන්න පුළුවන්. බාබකියු දාන්න, ඒ වගේම බෝටින්, මේ වගේ හැම දෙයක්ම මෙහෙ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ඔයගලන්ට ඇක්ටිවිටීස් තියෙනවා මෙහි.
සෞදි ලයිෆ් එක ඉතින් අපාර්ට්මන්ට් එක ඇතුළේම තමයි යන්නේ. මේ විදියට ගහකොළ චූටි කුරුල්ලන්ගේ සත්තේ චූටි කුරුල්ලෝ මේ විදියට දකින්නකොට මාරම මාර සතුටක් දැනෙන්නේ හිතට. ඒ වගේම කට්ටිය නානවා එක පැත්තකින් මුහු දෙරැල්ල. I thought I would never be fine. I strive just to say I'm alright. And for the first time in a long time I'm alright. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. ගර්ල්ස් ලටික අයිස්ක්‍රීම් කමු කියලා ප්ලෑන් කරලා මේ අයිස්ක්‍රීම් කන්න කියලා හදන්නේ. එදා ගොඩක් සතුටින් මේ විදියට තමයි දවස ගෙවුනේ. කොහොමද ස්පීඩ් එකට ගෙවුනේ කියලා තේරුන්නේ නැහැ. ඔයාලා හැමෝටම මේ බ්ලොග් එකත් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වෙලා ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදියටම ඔයාලගේ සපෝට් එක අපේ චැනල් එකට දිගටම දෙන්න. ඔයාලගේ ශක්තිය නිසාමයි මේ තරම් දුරක් මගේ චැනල් එක මම කරගෙන යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ සපෝට් එක අපේ චැනල් එකට දිගටම දෙන්න. ඔයාලා මේ බ්ලොග් එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට ඒ වගේම පවුලේ අයට බලන්න ෂෙයා කරන්න, ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්න තමතක් කරන්න එපා. ඒ වගේම මතකින් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ සපෝට් එක දිගටම දෙන්න. ඔයාලා හැමෝටම සතුට සිනාව පිරුණ සාර්ථක දවසක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවතත් ලස්සන බ්ලොග් එකකින් ඔයාලා හැමෝම හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Every day, the past is where it's